මිනිස්සුන්ට මිනිස්සු විදිහට ආත්ම පෞරුෂයෙන් ජීවත් වෙන්න තිබිය යුතුම කොන්දේ සීමාලාවක් තමයි මූලික අයිතිවාසිකම් කියලා අපි කියන්නේ. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥාප්තියෙන් මූලික අයිතිවාසිකම් පැහැදිලිව ඉදිරිපත් කරනවා. අපේ රටේ දැනට ක්‍රියාත්මක 78 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියේ ඉඳලා 14 වෙනි වගන්තිය දක්වා තිබෙන්නේ මෙරට තුල තහවුරු කළ යුතු මූලික අයිතිවාසිකම් ගැනයි. අයිතිවාසිකම් ආරක්ෂා වීමටත් යුක්තිය ඉෂ්ට කර ගැනීමටත් අධිකරණය වගේම පොලිසිය වැදගත්ම ආයතනයක්. යාපනයේ තිලිපන් දින සැමරුම වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය වේදිනියක පොලිස් කාන්තාවක් නොමැතිව අත්අඩංගුවටගෙන රැගෙන යාම ආසන්නතම සිද්ධිය විදියට සමාජගත වුණා. මාධ්‍ය වේදිකුගේ ජංගම දුරකථනය හෝ කැමරාව රාජකාරිය අතරෙදි උදුර ගන්න පොලිසියට පුළුවන් ද කියන එක ප්‍රශ්න කළ යුතු තත්වයක්. එහෙත් මූලික අයිතිවාසිකම් වලට බාධා නොකර නීතිගරුකවයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. එම තත්වයෙන් බැහැරව පොලිසිය මාධ්‍යයට බාධා කිරීම හෙළා දැකිය යුතු තත්වයක්. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසිය නීතියට පටහැනිව අපේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කරපු ඛේදජනක ඉතිහාසයක් නොමැකී තවම තියෙනවා. එම ඉතිහාසය තව තවත් ඉදිරියට යන විදිහට පොලිසියෙන් සිද්ධ වෙන වැරදි තාම දකින්න ලැබීම අවාසනාවට කරුණක්. මීට පෙර අවස්ථාවකදීත් තලංගම ගණිකා නිවාසයක් යයි නිවසක් පැටලීම සම්බන්ධයෙන් Next TV අපිත් අනාවරණය කළා. ජනමාධ්‍යවලට සහ මාධ්‍යකරුවන්ගේ රාජකාරියට පොලිසියෙන් බාධා එල්ලවීම රටේ අනාගතයට වඩාත්ම හානිකරයි. ඒත් ඒ අවාසනාවන්ත හැසිරීම ස්ථාන කිහිපයකදීම පොලිසියේ ක්‍රියාකලාපයෙන් දැකගන්න ලැබුණා. ප්‍රවීණ දේශපාලන විචාරකෙක් සහ මතවාදී අදහස් දරන්නෙකු වන ක්‍රිෂාන්ත කුරේ පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද වොයිස් ටියුබ් නාලිකාවේ මෙලෙස අදහස් දක්වා තිබෙනවා. මීට පෙර මම කතා කළා මේ රට වැඩක් ඇති රටක් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ රට වැඩක් ඇති රටක් කරන්න තියෙන විශේෂ ආයතනයක් තමයි පොලිසිය. පක්ෂ භේදයකින් තොරව අපි හදවතට කතා කරලා බැලුවොත් පොලිසිය ගැන තියෙන කනගාටුදායක තත්ත්වයක් බව කවුරුත් පිළිගන්නවා. ඒක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. තමන්ගේ රාජකාරිය දේවකාරිය වගේ කරන පොලිස් නිලධාරීන් තවමත් ඉන්න එක අපට හරි ආඩම්බරයක්. ඔවුන්ට අපගේ විශේෂ ප්‍රණාමය හිමි වෙන්න ඕන. නමුත් සමස්තයක් හැටියට ගත්තම පොලිසිය බලේ ඉන්න ආණ්ඩුවේ අවියක්සේම
බලවත් මිනිසුන්ගේ අවියක් විදිහට පාවිච්චි වෙන බව අපි කවුරුත් දන්න කරුණක්. පවතින රජයේ අවියක් ලෙස පොලිසිය ක්‍රියා කරනවා නම් ඒ රට වැඩක් ඇති රටක් වෙන්නේ නැහැ. ඒ වගේම බලගත මිනිසුන්ගේ අවියක් ලෙස පොලිසිය ක්‍රියා කරනවා නම් ඒ රටත් වැඩක් ඇති රටක් වෙන්නේ නැහැ. ඒ රට කවදාවත් දියුණු ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ නැහැ. එහෙම රටකට අනාගතයකුත් නැහැ. පොලිසිය යුතුයකම් වෙන්නේ සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන එක. එතනදී බලයේ ඉන්නේ ආණ්ඩුවද, බලයේ නැති විපක්ෂයද, බලවත් මිනිස්සුද, දුර්වල මිනිස්සුද කියලා කිසිම ભેදයක් පොලිසියට තිබිය යුතු නැහැ. ඇත්ත දෙකක් තියෙන විදිහක් නැහැ. ඇත්ත තිබෙන්නේ එකයි. අන්නේ ඇත්ත පැත්තේ ඉඳගෙන වැඩ කරන එක තමයි පොලිසිය වගකීම් වෙන්නේ. යම් පුද්ගලයෙක් පොලිසියට බැඳෙන්න ඕන දේශපාලන හෝ පටු අරමුණු සඳහා නෙවෙයි. පොලිස් නිලධාරියෙකුට තමන්ගේ වෘත්තිය පිළිබඳව අභිමානයක් තියෙන්න ඕන. රටේ පුරවැසියන්ගේ ගෞරවය ගන්න පුළුවන් තනතුරක් බවට පොලිස් තනතුර පත් කර ගැනීමේ ප්‍රධානතම වගකීම තියෙන්නේ පොලිස් නිලධාරියාටම තමයි. මගේ සැමියා පොලිස් නිලධාරියෙක් කියලා අභිමානයෙන් කියන්න ඔහුගේ බිරිඳට පුළුවන් වෙන්න ඕන. තමන්ගේ තාත්තා පොලිස් නිලධාරියෙක් කියලා යාගේ දරුවන්ට ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ පුතා පොලිස් නිලධාරියෙක් කියලා දෙමව්පියන්ට ගෞරවයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අද දවසේ රටේ පොලිස් නිලධාරියෙක් කියපු ගමන් මතුවෙන චිත්‍රය මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක පොලිසිය අය පවා දන්න දෙයක්. ඒක කාලයක් තිස්සේ ඇඳිලා තියෙන චිත්‍රයක්. පොලිසියේ ආදර්ශ පාඨය තමයි ධර්මෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකි කියන බුදු වදන. ධර්ම චක්‍රය සහිත ලාංඡනයේ තමයි හිස් වැස්ම තියෙන්නේ. ඉතින් ඒ නිල ඇඳුමම ඇඳගෙන ඊට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් මේ නිලධාරීන් ඇහුවේ නැත්තම් මේ රට වැඩක් ඇති රටක් වෙන්නේ නැහැ. සෑම පුරවැසියෙක්ම පොලිසියට යන්නේ තමන්ට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන. එහෙම සාධාරණත්වයේ ඉටු කරන්න තියෙන තැනේ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ ජනතාව මොනතරම් අසරණ වෙනවද කියලා හිතලා බලන්න. අපේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට පොලිසියෙන් වැඩක් කරගන්න උවමනා වුණාම OIC අඳුරන කෙනෙක් හොයන්න වෙනවා නම් එහෙමත් නැත්නම් දේශපාලන බලයක් උවමනා නම් එහෙම රටක පොලිසියේ තීරුම කුමක්ද? මිනිස්සු මේ රට වැඩක් නැති රටක් කියලා කියන්නේ තමන්ට සාධාරණත්වයේ වගේම නීතියවත් ඉෂ්ට නොවන නිසායි. ඇත්තටම අපේ පොලිසිය නවීකරණය වෙන්න ඕන. ශිෂ්ඨ සම්පන්න ලෝකයාද ගොඩාක් ඉදිරියට ඇවිත් ලෝක දියුණුවයි. පොලිසිය දියුණු නොවි රටක් දියුණු වෙන්න බෑ. අපේ රටෙත් ඒ නවීකරණය අවශ්‍යයි. යල් පැන ගිය නිල ඇඳුම පවා නවීකරණය වෙන්න ඕන. මොකද දැන් තියෙන නිල ඇඳුමට රටේ පුරවැසියන් පවා ගරු කරන්නේ නැහැ. අලුතෙන් පටන් ගන්න දෙයක් සෑම අතකින්ම අලුත් විය යුතුයි. තවත් අපේ අවධානය යොමු විය යුතු විශේෂ දෙයක් තියෙනවා. රටක නීතිය ක්‍රියාත්මක කරන්න කැප වෙන පොලිස් නිලධාරීන්ට මහා අභියෝග රැසක් තියෙනවා. දේශපාලකීන්ට සහ බලවතුන්ට හිස නොනමන නීතියට පමණක් හිස නමන පිටකොන්දක් ඇති පොලිස් නිලධාරීන්ට සමහර විට ඔවුන්ගේ රැකියාව පවා අහිමි වෙනවා. විවිධ තර්ජන ගර්ජන එනවා. අප්‍රමාණ චෝදනා එනවා. අන්න එහෙම වෙනකොට පූජක පක්ෂයට, පුරවැසියන්ට, මාධ්‍යයට, සිවිල් සංවිධානවලට මහා සමාජ වගකීමක් තියෙනවා. ඒ තමයි ඒ පිටකොන්දක් ඇති නිලධාරීන්න තනි නොකොට ඔවුන් වෙනුවෙන් මහා අත්වැල් පවුරක් වෙන එක. ඒකයි පුරවැසියන්ගේ සමාජ වගකීම. එහෙම පෙනී නොසිට ඒ හැම නිලධාරියෙක්ගෙම සාධාරණත්වයේ බලාපොරොත්තු වීමත් එක්තරා විදියකින් බලනකොට ප්‍රායෝගික නැහැ. මේ අවස්ථාවේ මහ ජනතාව වගේම පොලිසිය යන දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් වගේම යුතුයකම් ගැනත් හිතන්න ඕන. අපි පුංචි කාලේ සෙල්ලමට හොරා පොලිස් කළා. හොරා හැංගෙනවා, පොලිසිය හොයනවා. මෙහෙම ගියොත් මතු පරම්පරාව මේ සෙල්ලම කරනකොට පොලිසියට හැංගෙන්න වෙයි, හොරුන්ට හොයන්න වෙයි. අන්න ඒ නිසා මේ ලංකාවේ පොලිසියයි කියලා අභිමාණයෙන් කියන්න පුළුවන් පොලිසියක් බිහි කිරීම රටේ හෙට දවසට ඉතාම වැදගත්.